මෙදවස හැමෝගේෙම මාතෘකාව තමයි රිලව් සිංහල ජනවහාරේ රිලව් ගැන ප්‍රධාන වාක්‍ය තුනක් විතරදයෙනවා. ඇටිෙල්කව් රිලවෙක් වගේ උඩබලාගෙනන්නවා. තව එකක් තියෙනවා පල් රියවුන්ට ඉනිමං බදිනෝ කියලා තවත් එකක් තියෙනවා රිලව එක් වගේ ඔලුව කහනවා කියලා. ඇත්තටම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැඩිපුරම හාණය කරේ රිලව්ද හෙමත් නැත්තම් රජේයට අයිති ව්‍යාපාරද ජයට අඇති ව්‍යාර අරගෙන තියෙන නෑ නිසා මේ නෑටික ප්‍රතියියෝගත ගතරගන්න ගිහිල්ල අපිට රිලව් වගේ නයි ප්‍රතිවයෝගත කරන්න මේසදී ඔළුවක හන්ඩවෙේද. එහෙමත් නැත්තං මේ රජයටයිති ව්‍යාපාර ප්‍රතිසංවිානය කිරීම හරියට පනින රිලවුන්ට ඉනිබං බඳනවාගේද. හෙමත් නැත්තං මේ රජේටයිති ව්‍යාපාරවලින් ලබන පාඩුව නිසා. තවතුරුවටත් ඒ පාඩුව ප්‍රතිවියෝගත කරගන්න නැතුව. අපිට ආර්ථිකේදිහා. ඇිකේෙල්කාපු රිලව්වගේ බලාගෙනඉන්නබේද. මෙ වඩියෝකින් අපි කතා කරන්නේ ලංකාවේ ආර්ථිකයට වැඩිපුරමහණයක් කරේ පානින රිලවද නැත්තං පාඩුලපනසා නයාරිෙන් මිරිකිච, රජේඩයිති ව්‍යාපාර්තිකින්. ශාරසාකච්චාවක් කඇල්ලා රිලව් අකනාෑන කිරීමැ. බෝදනෙ කියන්නේ ගොයි මහත්තුර කියන්න එසා සසාහර පරිසවේදී මේ ගැන වවිතම රනවා ගොවි මහත්තුරුනම් කියන්නේ කියක්ග්‍යියත්ක වන්නෑ මේ රිලෞවටික පනෑන කරන්නන කියලා චීනට. සරේදන් කියෙන හරියටම අපි දන්නේනෑ කොච්රක් විතර පාඩුවක් මේ රිලව නිසා ආර්ථකයට වෙලා තිනවද කියලා. එනිසා එති කියරුණේගෙනන නවත සලක බලන්නන කියලා. රිල නිසාවෙච්ච පඩුව ආර්ථිකයට මොවගේද කියලා අපි දන්න නඇතිුණට රජඩඇති ව්‍යාපාර නිසා ලංකාව ආර්ථිකයට සිදුවෙච් හනම් අපි තக்கටම දන්නවා අවුරුදු ගාන කියදලා. රජඩ ඇති ව්‍යාපාර පාඩුලබන්නගත්තේ ඇතටම අදය කනවේ. එක්ද ස්නමසය හැත්ත වත් කලින් නිදන්තමයි. රජයට ඇති ව්‍යාපාර පාඩලබන්නගත්තේ. ඒකේ ඉතිහාසේ රජේයට ඇති ව්‍යාපාර ඇයි පාඩ්ඩලමන්න්නේ කියලා. ඇඩ්බකාටා විදියට සහ ඇඩ්කට ප්‍රස්සිදයට. අපි තොරතර දත්ත සහ තොරතුරු පදම් වෙලා ඔබට නිතරම නිරදි තොරතුර අප ඔබඩ රඟවිලතිවා. ඉතින් ඇත්තටම රජයට ඇති ව්‍යාරද රිලෞ්ද වැඩිපුරම හානිකරය කිවොත් අපිනං තෝරගන්නේ රජයට යිති ව්‍යාර පැත්ත. මොකද රචේයට ඇති ව්‍යාපාර මේලවට පාඩුව අවසාන වශයෙන් ගෙවන්නේ. ජනතාව මේ රජරඇදි ව්‍යාරල හස මේ රජරද ව්‍යාර මොන විදිරත ක්‍රමක් කරමින් පරණම වුණන කියලා ඔබට දැනගන්න පුලුවන් W.so.Lගේ කියෙන වෙබඩවි සහර දෙන පෙන් හම රජ ඇද ව්‍යාපාර ප්‍රතිවෝකරන එකකමරේ පුද්ගලි කරන විතරඇද මේ ගබනන් ්‍රක්ෂ කටවරද පුලුවන් ඒකනත්ල්ගේ වෙබවී යනවා අපි දෙදස් දස්සේ ඉන්ඳල කවුරුත් මේ ගැන කතා කරන්නෙ නැති කාේ ඩවකටඩහවකටඩ ප්‍රස්සිද අපි කර වාර්තා. ගන්ෙකද දිරිපත්ර වාර්ත ස් ො ල් ඩ ියස ගන්න පුලුවන් තැමෙක් ොල්ල ැෙන ක සා ොඩල්ල ගැෙන මොන විීර්ද ගවන ක්ෂ රගන්න ඕන කියනක. ඇයි මේ රජයට ඇති ව්‍යාපාර ලාබසා පාඩුවලින් ඔබට කියල බලාගන්නනම් ඔබට පුුවන් ඒඔස්සේ තොරතුරු අධ්‍යනය කරන්න. මෙතනද අපේ මුලින්ම බරන්න ඕනේ. රජයට ඇති ව්‍යාපාර ලබන පාඩුව අපේ ආර්ථිකයටට සාපේක්ෂ කොච්චර ගැමරුයිද කිය. අපි හමතනා දන්න දෙ තමයි. ජ මලි වශයෙන් බාරගෙන තියෙනවා අධ්‍යාපනය සසාෞඛ්‍ය පිබඳව. දදා සිතන වුදේ අධ්‍යාපනයටට සහෞකට දලවශයෙන් වෙද කරල ය දරතමයි වදන් කරන්න බලාපොරොත්වන දරතමයි බිියන පන්සිය පනාා බිලියද පන්සිය පනා නමුත් ඔබ විශවාස කරනවාද එක රජයේ ආයතනයක් මාස අටකට පාලුල බල තියෙනවා බිලියන හයසිය තිස් දෙකක්. අපි කළුත් කියල තිෙනවාගේ මේද නොලත් ප්‍රිලවක්ක මනනිත්තාපසාකච්චව තමයි බඳුවර. ලවෙන් පේ දෙන් අපේක්ෂා කරන්න බිලියන සියයයි නමුත් රජයට ඇති ගුවන් සමාගම විතරක් පවුල පලතිනවා මස හයකට බිලියන එකසය දහත් වනම්. ඉතිං ඔබ නිතාගන්න පුළුවන් මේ බදුපර සහ රජයට ඇති ව්‍යාපාරතර ලබන පාඩුව කොච්චර ගැබුරුද කියල මේ දෙකාතර අන්තර් සම්බන්ධයදක්කට පස්ස. ඉතින් එනිසා ඔබත් හිතරනේද අපීතන විති සාධරණය කියල රිලවසාහ රජයට ඇති ව්‍යාපාරාතරින් රජයට ඇති ව්‍යාර්තමයි යාර්ථිකට වැඩිපුරම බරක්. දැම් මෙත දැපි තර ක කිය දත්තේ රජේති ව්‍යාපාදි බල්දී ලාබ පාඩු විතක් බලන්න එපගල මක සහර එන තර්යක්ත්තම මේ මෙච්චර පාඩු ලැබූ ඇත්තරම මේ විශාල වශයෙන් දූෂිත දේශපලක් ඥන්ඉන්න නිසා ඔවන්ගේ සහොයුරන් ඔවුන්ට මේ ඔවන්ගේ නෑදෑයෝ මේ සහපතිබල දාළ තමයි මෙචර පාඩුවක් ලබ කියෙනෙකතමයි ප්‍රධාන තර්ක ඒ කතාව සම්පූර්යෙන් ඇත්ත ප්‍රධානහදක් ඇතම රජට ඇති ්‍යපාර පාල න්න නොත් මෙතමද යවබෝධ කරගන්න ඕනේ දේශපාලක්ඥියෝ වඋනත් මේ රජයටඇති ව්‍යාපාර රයම තියාගෙනන්නේ ඔවුන්ට ගාන කම්ප කරන්න පුළුවන් ක්‍රමවේදයක් නි තියෙන නිසා. අන්න ඒ සාහමයඔො කොයි වෙලාකත් මේ රජයට ඇති ව්‍යාපාර නිතර රජතතියන්ගන්න කො එනයින හමෝට ගනකම්ප කරන්න පුුවන් ක්‍රමවදයක් නිසා අන්නඒ එක නිසයි අපි කියන්නේ. බ පාඩ ූලින් තරක් එක ලන්න එපාමොද රජිය මේ සමහර ලාබ ලබනේව ලාබ ලබන්නේත් විශාල ඒකාධිකාරයක් ඇති කරගෙන තවත් තරකරුවන්ට එන්න නොදී විශාල ආනයන බදුගහල සහ විවිධ විශාල වශයෙන් වත්කම් ප්‍රමාණයක් තියාගෙන ඒකෙන් තමයි අල්ලක් වගේ ලාභයක් ගන්නේම මල්ලක්තර ඇසත් සහ මල්ලක් තරං වත්කම් පියයාගෙන තමයි. ල්ලක් තරම් ලාබයක් ගැනන්න ඒනි සයපිතරම ගැන්නේ ලාබ පාඩුවලින් ඔබට කිහිල්ලා මේ රජයටටයිති ව්‍යා ර්ථිකයට කරන බලපෑන් බලන්නවන කියල ඒගේ මෙති කාටර කියෙනවානම් රජයට අයිති ව්‍යා පාඩුලබන්නේ ප්‍රධාන වශයෙන් දෂනය නිසා කියලා සමහර රජයටයිති ව්‍යපාර ලාබත් ලබනවා එ එකකට ඒකින් අර්ථගැනෙන නද ඔවුන් ඇත්තරම ඒ අතනට දූෂණයක්වෙේ නෑ කියලා නෑ ඒ අතරට දූෂයක් කනවා අන්නේ දූෂණය ඇවිලාවගේ වත්කම් නිසා සැඟවිලාතියෙන්නේ අන්න ඒකතමයි. කඩා සයිඩ් කට පස් තරම ගැන්නේ ජරයිද ව්‍යාපාර ලාබපාඩු කෝනට වඩා. රජය ව්‍යාපාරාවලින් මිදිලා ඕන් න්‍යාමන කරත ද යෙද ඕන නමු පුද්ගලිකංශයට දෙන්න වශයේ ්‍යපාරන්න ොදකරුන් පඩක්ලබත් ඒ එකක බදුගේ වන ජනතාවගේ පිට පේ බද්ධහර ඔබටාවගේ එන්න නෑ ඇන්න ඒක මේ පිබ ක්කි න මලික කෘතිය මේක ලාංකා තර දක ක්ක ැන ෝක හෝරටල් වල. ක්ෂ දරු චටවල බහෝ දියට සලකබල දිනාකෘතියක් අන්න ඒ නිසයි ඇඩ්වකකාටා සෑකට ප්‍රස් විතම දත්ත සසා තොරතුරම තඔබට ගැන්නේ. රජ ව්‍යාරාවල ක්‍රමයෙන් බැහර වෙන්නඕනේ පුද්ගලිකංශයගේ සුඳ වස්තාවක් දෙන්නඕනෙ. නමුත් රජය ඒ සඳහා නයාමන්න රෙගුලාසි නිසි පරිදි අරගෙනෙන් න්නඕන කිය. රිහ ේට අයිති ව්‍යාපාර වලින් වැඩිපුරුම බර දෙන්නේ රජඩ යිති ව්‍යපාර කිය කිය අපි දෙවැනි හේතුවතමයි මේ රජයට අයිති ව්‍යපාර ප්‍රධාන වශන් අපේ ආර්ථිකට එකතු කරලාතියෙන නයබර මේ දීනට විාල සසාකච්චාවක් යන ඇත්තරම ලංකාවේ රජඩ අයිති ව්‍යාර වල නයවගේ හැම නයයක්ම ප්‍රති ියෝගත කරන්න කොමද කියලා. ඔබට හිතන්න පුළුවන්ද රජඩ යිති ්‍යපාර ලංකාවේ රජයට කොච්චර නයබරක් එකතු කරල නොද කියලා අපේ ස යිඩ ල්ගේ වෙබ්ඩ විදිගොත්වම දවශයගේ යත පනස්සක පි තු ක න ොත් ි ස්තර. ද විතමටම තොරතුර තුළත්ව ආයතන පංසිියක වගේ ප්‍රමාණයක්. මේ ආයතන රජයත් සතුතියන ආයතන පන්සිිය ගානෙන් ආයතන හයක් විතරක් ආයතන හයක් විතරක්. පන්සිීයෙන් හයක් විතරක් මූලික වශයෙන් ට්‍රිලියන එකයිදශම පහක නයිබරක් දීලතියෙනවා රජ ට්‍රිලියන එකයි දශම පහක් කියලා ගැන්නේ. අපි අපේ අධ්‍යාපන ලෙසා සෞඛර විදධන් කරන මුදල වගේ තුන් ගුණයක් නය විතරක් එකකමරක් විශාල පාඩ ගුත්තියන අය විතරක් ඒ වගේ. ගගක් ද ලතිනවා ්‍රී ලංකාවේ රචේට මේ ්‍රිියන යිදශම පහග නයි නිසාඇත්තරම දැන්ර ඇටි කෙල්කාපු රිලව්ුවගේේ නයි පතිංවිධනය කරන්න අදත්. අපිට උඩ බලාගර න්න ත් දාවවෙල න හමක් නත්තන්හර නයි ප්‍රතියකත කරන්න අන්න වෙලාදී නැත්තරම අපි ඔලුව කහ හතමයි රිලවෙෙක්ගේ කිය සහර ෙස්බුක් මීම් සතිලතින දක්. අන්න ඒහේතුෝ නිසාතමයි රජයටඇද ව්‍යාපර වැඩි ක් ලංකාව රජයට කතු කරලතියවා කියලා. අපි නිතර ප්‍රකාශ කර මේ ්‍රියන එක අඇදම පහක අතර ඔබ දකින විදට ඇතම පට්‍රිය පෝපරෂණ එක බිලියන පන්සි ඇත්තක රෝද වලප්න් ස රිික බිලියන තුන් සය පහ ශ්‍රී ලන්කන යාලා න්සික දවශයෙන් බිලියන හැකන්න ප්‍රමාණයක් වගේ යතන හැක් විතරක් ්‍රියන එක දශම පහන අයබරක් එකතු කළ තියෙන. එතනින් ඔබට කිහිල්ලා අපේ බැංකුපත්තතිත් විශා. බදෙක පත් කල තියෙනවා මේ රජයට අයිති ව්‍යාපාරවලට නය දෙද්දි. ඒකට මහ බා්ඩාගාරය ඇප වෙලා දළවශයෙන් ත්‍රලියන එකයිදශම අටත් සියලුම රජට අයිති ආයතන වලින් ලාගෙන තියෙන නයවලින් නයාරගෙන තියෙන ඇත්තටම මේ ශ්‍රී ලංකාවේ බැංකුපද්ධ තිහර. ඒ අතට ප්‍රධාන වශයෙන් රජටයි බැංකුත්තින්නවා ඒ නිසා ඇතටම බැංකුපද්ධතියත් අස්ථාවර වෙන මටමටම ශ්‍රී ලංකාවේ රජයට අයිති ව්‍යාපාර මේ බැංකුපද්ධතිහාර නයාරගෙන. අයිනිැඇතම නිකුත් පුද්ගලක ්‍යාපාරත් කරගන්න බරිදත්යක් දාවලා තියෙන. ඉතින් අන්න ඒක නිසා තමයි අපි කලින්කිවෝ වගේ රිඩවුත් සහ රජයට ඇද ව්‍යාපාරතරින් අපි වැඩි බරක්තියන්නේ රජයට අයිති ව්‍යාපාර වලට මේ බැංකුපද්ධද අස්ථාවරත්වේස මේ බැංකුපද්ධතිට නයබරණනි සඇති වෙලා යන බලපෑම නිසා අපේ නය ප්‍රති ියගතකිරීමම්ංකීර්නවෙලති නොවගේ මේ නයරන්තය ුපියල් වලින් පමණක් නොවේ. විශාල වශයෙන් දොළරවලින් ගත්තුනත් ්‍රී ලකාවේ රජට ඇති ව්‍යපාර අරගෙන තියෙනවා. අන්න ඒත් ලංකාවි රජය මේ අය ප්‍රතිවියෝගත කිරීමම් තවත් සංකීරණ මාවතකට රග හිල්ලද අන්න ඒ නිසාමයි අපි නිතරම කියන්නේ රජටයිද ව්‍යාර ප්‍රතිස විානය කරන්නන ඒ න් ගොක් ේන. අපිල ෝගේ සහර පුද්ගලිරනය කරන්නන මහරය පුදගලික රජටයි ්‍යාර ද හවල් ්‍යාර රන්නන මහර කොට ල්ද පලත් ක් කරට වන ඒවගේ හරව ැමෙක් මොඩල් හරි සාන ොඩල්ලරි එකම කරගන්නවා ඒගේ රජටයි ්‍යාපාර තියන්නේ විදාආකාරවලට දුම් රිය ගත්ොත් හම පාර්ත්මේතුව. ල් ත්තොත් එම සස්ථාව සමහරයව පනත්මගින් පරිවාරලය සමහරව සංස්ථාපත සමාග. විවිධ ආකාරය විධ නීත රීතුවල නකූෝොතම මේ රජයට ඇති ව්‍යාර ලියාපතිංචවෙල සමහරය එකධකාර සමහරයව කටපේකාර සමහරව රජය ආයතන දෙක්තියනවා ඒ අතන එක තරමයි වෙල පොලේඉන්න ොරයි මඩලක්ක ද ගත්. ඉතින් මේ හැමේක්ම එකම නීතිමය රාමෝකට ගේන්න ඕනේ මේ කසානාහරි ටැමෙක් හරි මඩලේට ගන්න අන්න ඒත් මේ රජයට ඇති ව්‍යාපර ප්‍රතිසංවිධානය කරන කරම. රජේයටයිති ව්‍යාපාරසා රිලව්වතරින් අපිනං හිතන්නේ වැඩිපුරම බලපෑම කල්ල කල තිේ රජයිද ව්‍යාර ඒනිසා රිලව් මත පව්පටවල රිලව් අපපනෑනය කරනට වඩ ඇත්තරම රජයි ්‍යාරපති සංගධාන කිරමතම අපි කරන්නවනේ ඒගේ ොරතු දගන්නවන අනිවාරයමේ ය පේජ් සස්රයි කරන්න ඒවගේම යතුබල තරක්නේ ටික්ටොක් වල ලිින්ඩින්න් වල හැම සමාජ මාධ්‍ය ජාලයකම අපි වලාගන්න පුළුවන්. ඒ ස්සේ ඔට රජේයට අයිති ව්‍යාපාර නිවැරදි විදිහට ප්‍රතිසංවිධනය කරන ක්‍රම ගැන ඔබට ොරතුරුසා දත්තලවාගන්න පුලුවන් ඒනිසා කොයිලාකුවත් හිතන්න්නපා. අපේ තියෙන සියලුම පව් අපිට රිලව් අපනෑය කර විරක් ගොඩදාගන්න පුලුවන් ව කියලා අපි රිලව්පනය කරනොටඩා කරන්න ඕනේ රජයට යිති ව්‍යපාර ප්‍රතිසං විධානය කරලා අපේ ආර්ථික ස්තරහටගන්න එක එමනැත්තං අපිටත් හැමදෑම වෙන්නේ ආර්ථිකය දියුණුවෙනකං දියසෙන් කුමාරය පහල වෙනකං ඇටිකේ හෙල්කාපු රිලවෙෙක් වගේ උඩ බලාගෙනග තම.